අද අපි ඔක්කොම දන්නවා අපේ රටේ ආර්ථික ගැටලුවක්, දේශපාලන ගැටලුවක් සහ සමාජ ගැටලුවක් තියෙනවා කියලා. විශේෂයෙන්ම ගොවින්ගේ උද්ඝෝෂණය පොහොර අර්බුදය නිසා, ඊට පසු ඇති වුණු ගෝල්ෆේස් අරගලය, ඒ වගේම සමාජයෙන් වෙනත් තැන්වලින් ආපු විශාල විවේචන ඔස්සේ අපිට පේන දෙයක් තමයි සමාජයේ ඇති වෙලා තියෙන විශාල සමාජ අර්බුදයක්, ආර්ථික අර්බුදයක් ගැට ගැහෙන අවසානයේදී දේශපාලන අර්බුදයක් දක්වා. ඉතින් ඒ නිසා ඇති වුණු සමස්ත සිද්ධීන් වලදී ජනතාවත්, පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක් වන අපිත් නිතරම කල්පනා කරන දෙයක් තමයි මේ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී විසඳුම් හොයන්න ඕන කියලා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක ප්‍රධාන දෙයක් තමයි 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ඇතිකරන්න යන පුළුල් ප්‍රතිසංස්කරණ. මේ ප්‍රතිසංස්කරණ ප්‍රධාන හේතුව තමයි මහජනයාගෙන් ආපු අදහස් සහ මහජනයෙන් ආපු විවේචන. ඒවා තමුන්නාන්සේට දැන් මෙතුමන්ලා කිව්වා. ඉතින් අපි විශ්වාස කරන්නේ, අපි හිතනවා මේවත් පසුපසට තල්ලු කිරීමේ උපාය මාර්ගික ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා කියලා. මම හිතන්නේ අපි ඒකට විරුද්ධයි. අපිට වොමනයි ඒ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම් වෙනවා දකින්න. ඒ වගේම ඒවා රටේ අනාගතය සඳහා ක්‍රියා කරන්න. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුට එන චෝදනාවක් තමයි 225 එපා කියන චෝදනාව. එතෙන්දී කවුරුත් අමතක කරන්නේ නැහැ ආණ්ඩු පක්ෂය එකක් තියෙනවා, විරුද්ධ පක්ෂය තව එකක් තියෙනවා කියලා. ඉතින් ඒ නිසා මේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය හැමෝටම සමාන අවස්ථාවක් දෙන්න ඕනේ. අර මෙතුමා කිව්වා වගේ පාර්ලිමේන්තු කමිටුවල, එහෙම නැත්නම් අමාත්‍යාංශ කමිටුවල සේවය කිරීමට ඇති අවස්ථාව සලසලා දීලා පුළුවන් තරම් දුරට ඒ වගේ තිබෙන දේශපාලන අසමානතා සමහන් කිරීම සඳහා අපි ක්‍රියා කරන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් අපි හදන්න ඕනේ කියන එක තමයි අවශ්‍ය වෙන්නේ. මොකද ඒක එක්තරා විදිහකින් කෙටි කාලීන වශයෙන් හෝ මේ තියෙන ගැටුමකට උත්තරයක් හොයනවා. ඒ වගේම දිගු කාලීන වශයෙන් යම් කිසි ආකාරයක අපේ සමාජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ කෙරෙහි විශාල වශයෙන් අපිට බලපෑමක් ඇති කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේ தත්ත්වයේ උඩ තමයි මම හිතන්නේ අපි මන්ත්‍රීතුමාලා අපි පක්ෂ ගණනාවක අය මෙතෙන්ට සහභාගි නොවුණු නමුත් මූලික සාකච්ඡාවට අපෝ තව කණ්ඩායමක් ඉන්නෝ. ඒ සියලු දෙනා බලාපොරොත්තු වෙන්නේ පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය පාර්ලිමේන්තුවේ අනපනත් පිළිබඳ නිරන්තරයෙන් අවදියෙන් ඉඳගෙන ජනතාවට කරුණු කියන කණ්ඩායමක් බවට පත් වෙලා වැඩ කරන්න. ඉතින් ඒ නිසා මේක අපි සාමාන්‍යයෙන් දකින දර්ශනයට වෙනස් තැනකට තල්ලු කරන්නයි අපිට ඕනේ. මොකද අපි දන්නවා ජනතාව ඊටාම විවෘත මනසකින් ඉන්නේ. ඒ වගේම ඊටාමත්ම හොඳින් ඒගොල්ලන්ට හැමදේම ග්‍රහණය වෙනවා. මෙතෙක් කල දේශපාලන ක්‍රමයේ තුනේ ජනතාවට යමක් ග්‍රහණය වෙන්නේ නැහැ කියන අදහස ඇතුව. නමුත් ඊට මෙහා පැත්තේ අපි කල්පනා කරනවා ජනතාව ග්‍රහණය වෙනවා. ඒ නිසා ජනතාව අවශ්‍ය කරන පොදු වෙනස්කම් සඳහා විවෘතව ක්‍රියා කිරීමට අවශ්‍ය කරන දේශපාලන කණ්ඩායමක් හැටියට අපි කටයුතු කළ යුතුයි කියන එක තමයි අපි කල්පනා කරලා තියෙන්නේ අපි ස්වාධීන වෙච්ච මන්ත්‍රීවරු හැටියට. මේක තමයි අපේ බලාපොරොත්තුව. ඒ වගේම අපි දන්නවා අපේ රටේ අද ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ ප්‍රශ්න ගණනාව ගැන ජනතාව සාකච්ඡා කරනවා. අපි දන්නවා ඒකට රජයක් පිළිතුරු සෙවිය යුතුයි කියලා. නමුත් ඒක ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණත් ඒ හා සමගම ඕන කියන එක අපි කවුරුත් තේරුම් ගන්න තියෙනවා. ඉතින් මේ උඩ තමයි අපි කල්පනා කරුවේ විදෙන් විදේ තමුන්නාන්සලා හමු වෙලා මේ පිළිබඳ තවත් අපිට මේ පිළිබඳ මන්ත්‍රීවරු ගණනාවක් අපිට ඉන්නවා. අපිට ආරාධනා කරන්න පුළුවන් මේ අවස්ථාවේ සමහර අයට, අමාත්‍යවරුන්ට උනත් අපිට ආරාධනා කරන්න පුළුවන් මේවට. ඒ අනුව අපි ඒ උඩ අපි කල්පනා කරනවා යම් ආකාරයක මහජනයාට දැනුමක් ලබා දෙන්න අපේ ඉදිරි වැඩපිළිවෙල සහ අපේ ක්‍රියාමාර්ග පිළිබඳව. ඉතින් මේක තමයි අපේ මූලික අරමුණ. ඒ වගේම අපි පිළිගන්න ඕන සමාජයක් නිරන්තරයෙන් වෙනස් වෙන. හැම වෙලාවෙම තරුණ පෙළක් අලුතෙන් ඇති වෙලා සමාජ ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින. ඉතින් සමාජ ප්‍රතිසංස්කරණ වලට එකඟ නොවනවා නම් රජය. ඒ රජය හුඟක් වෙලාවට අද ඉස්සර වාගේ නෙවෙයි ජනතාවගේ වෛරයට පිළිකුලට පාත්‍ර වෙනවා. ඒ නිසා අපි රජයනුත් ඉල්ලා හිටින්න එක දෙයයි. මේ 21 වෙනි සංශෝධනය අවශ්‍යයි කියලා ජනාධිපතිතුමාත් ප්‍රකාශ කරලා තියෙනවා. ඒක කරුණු කීපයක් පිළිබඳ යම් ආකාරයක සාකච්ඡා රැසක් පවතිනවා. මේ පිළිබඳ කෙටුම් පතක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම කැබිනට් මණ්ඩලයටත් මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත් වුණා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඒ නිසා කරුණාකරලා මේක කල්ගත කරන්නේ නැතුව ඉක්මනින් ක්‍රියා කළා. ඒ අවශ්‍ය කරන ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම් අපේ රටට ලබා දෙන්න කියන ඉල්ලීම තමයි අපි මේ අවස්ථාවේ ඉතාම ආදරෙන් කරන්නේ. බොහොම ස්තුතියි.
අපි ස්වාධීන වෙච්ච පාර්ලිමේන්තුව තුල ක්‍රියා කරන මන්ත්‍රීවරු හැටියට අපිට වගකීමක් තියෙනවා දීර්ඝ කාලයක් තිස්සේ පාර්ලිමේන්තුවේ 225ටම අමතක වෙච්ච එහෙම නැත්නම් අතෑරිච්ච නොඉටු වෙච්ච කටයුතු වෙනුවෙන් කැප වෙන්න. අද අරගලයට තරුණයන් ඉදිරිපත් එළියට ඇවිල්ලා තිනවා මේ රට අයිති මේ රට ගොඩනගන්න අවශ්‍ය වෙන්නේ ඒ තරුණයන්ට. තරුණයන් වෙනුවෙන් මෙතන ඉන්න ජේෂ්ඨ පිරිසට දැන් අපේ කාලේ අවසන්. හැබැයි තරුණයන් වෙනුවෙන් රට ගොඩ නැගීම සඳහා වූ වැඩපිළිවෙලක් බලන්න පුළුවන් වෙන්නේ පක්ෂවලින් එළියට ඇවිල්ලා ස්වාධීනව ජනතාවගේ අදහස් වලට අහුම්කම් දීලා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මකව. අද රජය හැටියට මේ ප්‍රශ්නේ විසඳන්න 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගේන්න කියලා ඉදිරිපත් කරා. රටේ ජනතාව වෙනසක් වෙන්න ඕන කියලා කිව්වා. හැබැයි අද මේ මොහොතේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සුන්ට ආර්ථික ප්‍රශ්න. තෙල් පෝලිං වල පෝර නැතුව ආදායම නැතුව ගොවීන් විශාල ආර්ථික අර්බුදයක, මිනිස්සුන්ට ගෑස් නැතුව ජීවත් වෙන්න බැරුව තමන්ගේ කර්මාන්තය කරගන්න බැරුව ඉන්නවා. මේ සියල්ල තියෙද්දි පාර්ලිමේන්තුවේ ඉන්න අපි 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන කතා කරන්නේ ඇයිද කියන කාරණේ ඔබ හැම දෙනාටම ප්‍රශ්නය. අපි මේ රටේ ප්‍රශ්නේ විසඳ ගන්න නම් පළවෙනියටම අපට සිද්ධ වෙනවා රට තුල මේ පවතින රජය කියන්නේ පවතින පාර්ලිමේන්තුව විසිරවලා නැවත රජයක් පත් වෙනකන් බොහෝ දෙනෙක් දකින හොඳම විසඳුම තමයි නව රජයක්. නමුත් ඒකට තියෙන ප්‍රායෝගික අභියෝග තියෙනවා. එතෙක් අන්තර්කාලීනව මේ රට ඉදිරියට ගෙන යන්න මේ රජයට අපිට කරන්න පුළුවන් දේ තමයි පළවෙනි දේ ජනතා විශ්වාසය යම් තාක් දුරට දිනා ගන්නවා පාර්ලිමේන්තුව හැටියට. ඒකට ගෙනාපු විසඳුම තමයි මේ 21. හැබැයි මේක අර හැමදාම ඉර පායනවා වගේ සඳුදාට පාර්ලිමේන්තුවට එනවා. හැබැයි ඉරම තමයි පායන්නේ, හඳ පකින්නේ නැහැ. කැබිනට් එකට ගේනවා ඉර පායනවා වගේ හැමදාම සඳුදාට, හඳ දකින්නේ නැහැ, මේක සම්මත වෙන්නේ නැහැ. දැන් මේ ඉදිරි සඳුදාත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙයි කියලා හිතන්නේ. කැබිනට් එකට ඉදිරිපත් වෙයි කියලා හිතන්නේ. කැබිනට් එකට ඉදිරිපත් කළා මේ වෙනස ගත යුත්තේ ඇයි? ඒ තුලින් තමයි රටට තියෙන ප්‍රශ්න වලට විසඳුම. අපේ ප්‍රශ්න වලට විසඳුම තියෙන්නේ කොහෙද? අද අපි IMF එකට ගිහිල්ලා මේ රට ප්‍රජාතන්ත්‍රවාදය කරා යොමු වෙච්ච රටක් යොමු වෙමින් පවතිනවා කියන එක පෙන්වන්න වෙලා. අන්තර්ජාතික සංවිධාන හැමතේම බලන් ඉන්නේ පවුලකට නතු වෙච්ච අසීමිත ඒකාධිපති බලතල තියෙන විවස්ථාවක් තියෙන රටක් හැටියට ලංකාවට තවදුරටත් උදව් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තියෙනවා. ඒක යථාර්ථය. ඒකට විසඳුමක් හැටියට මේ ප්‍රගතිශීලී වෙනස, අපි කියන්නේ නැහැ 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සියලු දේ වෙනස් වෙනවායි කියලා. ඊට එහා ගිහිපෝ, ඊට ඔබට ගිහිපෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කළ යුතුව තියෙනවා. නමුත් ඒ ටිකවත් අපි ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා මේ මොහොතේ. ඉතින් අපි රජයට බල කර කියන්නේ එක, ඉදිරි සඳුදාට කැබිනට් මණ්ඩලය අනුමත කළා අපේ යෝජනාත් ඇති සංශෝධනය ඊළඟ පාර්ලිමේන්තුව තියෙන 21 වෙනිදා ඒ පාර්ලිමේන්තුවට කරුණාකරලා ඉදිරිපත් කරා. ඒ තුලින් මේ රටේ යම් වෙනසක් ඇති කිරීම සඳහා අඩිතාලම දාන දැන් අගමැතිවරයා පත් වෙලා මාසයකට ආසන්නයි. නමුත් කිසිඳු එනකොට කිව්වේ ලොකු වෙනසක් වෙයි කියලා. අපි සර්වපාක්ෂික රජයක් ඉල්ලුවේ, සර්වපාක්ෂික රජයක් නෙමෙයි, අගමැතිවරයා පමණක් වෙනස් කරා. නමුත් වෙනසක් දැනෙන වෙනසක් ඇතිවන ආකාරයක් පේන්නේ නැහැ. ඒ නිසා ඒ පියවර ගන්න කියන එක අවධාරණය කරන එක තමයි අපේ මේ එකතුවේ අරමුණ. අපි හැම දෙනාම අපේ ස්වාධීනත්වය ආරක්ෂා කරගනිමින් ඉෂු බයි ඉෂු ප්‍රශ්නයක හැම කාරණයක් සම්බන්ධව කාරණයෙන් කාරණයට මේ ආකාරයට එකතු වෙලා අපි කණ්ඩායමත් අනිකුත් අපිත් එක්ක එකතු වෙන්න ඉන්න කණ්ඩායමුත් එකතු කරගෙන ප්‍රශ්න වලට මැදිහත් වෙන්න සූදානම්. ඇත්තටම විදුලි බල පනතට කලින් මේ වගේ එකමුතුවක් තිබුණා නම් මං හිතන්නේ ඒ පනතේ සංශෝධනය මීට වඩා තවත් වඩාත් ප්‍රගතිශීලී වෙන්න තිබුණා කියන එකත් මේ හොතේ අපිට කියන්න වෙනවා. බොහොම ස්තුතියි. මේ 21 වෙනි සංශෝධනය සම්බන්ධව අද සෑම කොටසකම අද සාකච්ඡාවට භාජන වෙලා සාකච්ඡාවෙන් පවතී. ඒ වගේම මේ සංශෝධනය මම හිතනවා කැබිනට් මණ්ඩලයටත් දැන් කීපවරක් ඉදිරිපත් වුණා. ඒ කැබිනට් මණ්ඩලෙත් යම් යම් සංශෝධනය යෝජනා කරලා තාමත් අවසාන තීන්දුවක් ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒතුර මේ සම්බන්ධව අද අපි සාකච්ඡාවක් කළා මේ ප්‍රධාන මේසේ ඉන්න සියලුම ගරු මන්ත්‍රීතුමන්ලා
යෝගී තවත් කීප දෙනෙකුත් මුණ ගැහිලා අද මේ විශේෂයෙන් සංශෝධනය කෙසේ විය යුතුද කියන කාරණය ගැන අපි සාකච්ඡා කළා. ඉතින්දී අපේ අවධානය ප්‍රධාන වශයෙන්ම යොමු වුණේ කැබිනට් මණ්ඩලය පත් කිරීම ගැන, ඒ වගේම පාර්ලිමේන්තු විසිරීම ගැන, ඒ වගේම ජනාධිපතිතුමාට අමාත්‍යංශ වල වගකීම් පැවරීම ගැන, ඊළඟට ව්‍යවස්ථාදායක සභාව ගැන. එතකොට මේ කරුණු හතර ගැන මූලිකවම අපි කැබිනට් මණ්ඩලය පත් කිරීම ගැන අපි සාකච්ඡා කළා. ඒ වගේම අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන අපේ අදහස් ඉදිරිපත් කරන්න, අපේ බලාපොරොත්තුව අද වශයෙන්ම ජනාධිපතිතුමා විසින් කැබිනට් මණ්ඩලය පත් කරනකොට අගමැතිතුමා විමසලා පත් කළ යුතුයි කියන නිගමනය අපි. ඒ වගේම මම ප්‍රකාශ කරන්න ඕනේ අපේ නිගමනය වෙන්නේ පාර්ලිමේන්තු විසිර හැරීමේ කාලය දැන්ට තියෙන අවුරුදු දෙකමාරයි. මේ අවුරුදු දෙකමාර අඩු වශයෙන් අවුරුදු තුනක්වත් විය යුතුයි කියලා. ඒ කියන්නේ අවුරුදු තුනක් ගත වෙන්නට පෙර අතුව මේ පාර්ලිමේන්තුව කැඳවලා පාර්ලිමේන්තුව විසිර හැරීමට ජනාධිපතිතුමාට අයිතියක් නැත්නම් බලයක් නැහැ කියන එක. ඊළඟට මතක් කියන්නට ඕනේ අර මම ඉස්සෙල්ලා කියපු කාරණයට අදාළව, ඒ කියන්නේ ඇමති මණ්ඩලයේ සමාජික සංඛ්‍යාව 30ක් විය යුතුයි කියන යෝජනාව තමයි අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට ව්‍යවස්ථාදායක ස්වභාවයේ සංයුතිය. මොකද දැනට තියෙන සංයුතිය අනුව, එනම් පහුගිය කාලේ තිබුණ සංයුතිය අනුව 19 වෙනි සංශෝධනය යටතේ ඒ සංයුතිය උනේ මන්ත්‍රීවරුන්ගෙන් 5 දෙනෙකුත් 7 දෙනයි. ඒ වගේම සිවිල් සමාජයෙන් 3 දෙනා වශයෙන් 10 දෙනෙක් තමයි හිටියේ. දැන්ට යෝජනා වෙලා තියෙනවා ඒක 5-5 වශයෙන් විය යුතුයි කියලා. නමුත් අපේ අදහස තියෙන්නේ මන්ත්‍රීවරුන්ගෙන් 6 දෙනෙකුත් සිවිල් සමාජයකින් සිවිල් සමාජයෙන් 4 දෙනෙක් වශයෙන් 10 දෙනෙක්ගෙන් සමන්විය යුතුයි කියන කාරණය. ඒ වගේම 19 වෙනි සංශෝධනයේ යටතේ ක්‍රියාත්මක වෙච්චි ඒ ව්‍යවස්ථාදායක මණ්ඩලයේ යම් යම් අඩුපාඩුකම් අපි දැක්කා. අපි යම් යම් මෙතන ඉන්න කීප දෙනෙක්ම ඒ ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සමාජික වශයෙන් අපි කටයුතු කළා. ඒ කටයුතු කිරීමේදී අපි බිඳපු යම් යම් අඩුපාඩුකම් තියෙනවා, ඒවා සම්බන්ධවත් අපි කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.